කතානායක තුමාට එන්න කියන්න එළියට බහලා කතානායක තුමාට කියන්න කියන්න පාර්ලිමේන්තුව මොනවද කරන්න කියලා මේ තරුණයන්ට අරගල කරුවන්ට ඉතා තිරස්චීන විදියට මේ මොහොතේ කඳුළු ගෑස්සලා ජල ප්‍රහාරය එල්ල කරනවා තරුණාගල්ල කතානායක තුමා මෙතනට එන්නේ නැත්නම් අපි කතානායක තුමාව අද අඩස්සි ඇතුලේ තියා ගන්නවා විශ්වාස මංගල දවස දෙනකම් මිනිසුන් අපි ඇතුළට ගේනවා බෝලස්සර මන්ත්‍රීතුමනි මං හිතන්නේ දැන් ඔබතුමා මේ පුටුවේ ඉන්නේ එතකොට ඔබතුමාට තීන්දුව ගන්න පුළුවන්. මොකෝ මේ ඉම්පීච්මන්ට් එකක් කරෙන්ද ඔය පුටුවේ ඉන්න කෙනෙක්ට තීන්දුව ගන්න පුළුවන්. ඉතින් මේ මේ නාඩගම කරන එක නවත්තන්න. දැන් ඔබතුමාත් ඉන්නේ ඔය පක්ෂේ නියමයි. ගන්න ගන්න ගන්න. සමගි ජනබලවේගයේ බහර දුන් විශ්වාස භංග යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට හැකි ඉක්මනින් දිනයක් ලබා දෙන්නයි බල කරමින් විපක්ෂයේ මන්ත්‍රීවරුන් කතානායකවරයාගේ නිල කාමරය වට කළා. හරි අර එළිය ගහනවා දාගෙන. හරි දැන් ඔබතුමාලා මේක විසඳුමක් ගන්න අපිට යන්නත් නැහැ. කරුණාකර විශ්වාස භංගයට දවස දෙන්න. විශ්වාස ඔබතුමාගේ අපි වැඳලා ඉල්ලනවා අපේ දාලා තියෙන විශ්වාස භංගයේ ඔබතුමාට මේක හදිසි නැති වෙන්න පුළුවන් රටේ මිනිසුන්ට හදිසියක් තියෙනවා කතානායකතුමනි දී ලබන සඳුදා පෙරවරු 10ට පක්ෂ නායක රැස්වීමක් අපි කැඳවලා තියෙනවා ඒ රැස්වීමේදී සාකච්ඡා කළා හැකිනම් ඒ සතියම තුල හෝ ඊළඟ සතියේ 17 වෙනිදා නොයරදීම අපි සභාව රැස් වෙනවා එළියේ සිදුවෙන සිදුවීම් ගැන අපි ඇත්ත වශයෙන්ම කනගාටුව පළ කරනවා උද්ඝෝෂකයන්ව තිල්ලා හිටනෝ සාමකාමීව උද්ඝෝෂණය කරන්න ඒකේ අවුලක් නැහැ මෙතෙක් කල් එහෙම කිසිම ප්‍රශ්නයක් ඇති වුණේ නැහැ එළියේ සිද්ධවිලි ඇති සිද්ධිය සම්බන්ධයෙන් පොලිසියේ සම්පූර්ණ වාර්තාවක් අපි පොලිස්පතිවරයාගෙන් කැඳවනවා මුසාමිල් මන්දතුමා මේ සභාවේදී ඉතාම බරපතල ප්‍රකාශයක් කරා හිටපු ජනාධිපති ප්‍රේමදාස ආර්යාව දැනට අවුරුදු 87ක් තිරුණඩේෂන්ගේ ගෙදරදී මේ කුමන්ත්‍රණයක් කරයි කියලා එතුමිය ගිහිල්ලා බරපතල ප්‍රකාශයක් කරා මං හිතන්නේ දේශපාලන ගණිකාවෝ ගණිකා වෘත්තියේදී යම් අඩුම ගානේ ගෞරවය හරි රැක ගන්න ඕන මම ගණිකාවන් ඇසුරු කරලා නැති ඉඳ ගණිකාවන්ගේ හැටි දන්නේ එතුමා ගණිකාවන් ගැන දන්නව ඇති මොකද එතුමා ඇසුරු කරලා තියෙන හින්දා හැබැයි කතානායකතුමනි අපි මේ පාර්ලිමේන්තුව ඇතුළේ කියපු චෝදනාව 100%ක් හරි අපි අම්මලව පාවිච්චි කරලා ඩීල් දාන්නේ නැහැ ඒ දාපු අය තමන්ගේ කැඩපත ඉස්සරහට කියලා බලන්න ඕනේ තමන්ගේ අම්මව යොදාගෙන කොහොමද ඩීල් දාගත්තේ අන්නේ හරි බොහොම ඉස්සුදී ආදාහනීය භූවිධානයේ ප්‍රශ්නේදී තමන්ගේ ආගම පාවා දුන්නු ආගම් ද්‍රෝහියෙක් මගේ අම්මට විරුද්ධව බොරු තොම්පච කියනවා ජනතාවට මේ පාර්ලිමේන්තුවල මම දකිනවා කිසිම මොහොතක මේ වෙලාවේ ජනතාව වෙනුවෙන් තීරණයක් ගන්නේ නැහැ ඒ නිසා මම අපේ නායකතුමාගේ අවසර පිට මම අද තීරණය ගන්න විශ්වාස භංග තියෙන මොහොතේ ඇරෙන්න මම ආයේ මේ සභාවට සහභාගී වෙන්නේ නැහැ කියලා නේ සභාවෙන් ඉල්ලනවා මේ වෙනුවෙන් අවසර දෙන්න කියලා සමෝපකාර සේවාලේ සංවර්ධන හා පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍යවරයා හැටියට කටයුතු කරනවා මම අවංකව පිළිගන්නවා මේ අමාත්‍ය ධුරවල කටයුතු කරන්න පුළුවන් තරම් වාතාවරණයක් නැහැ ඒ නිසා මම පෞද්ගලිකව මගේ අමාත්‍යංශයෙන් ඉල්ලා අස්වීම ලිපියක් මම ඊ හන්දෑවේ ජනාධිපතිතුමාට බාර දුන්නා ජනාධිපතිතුමා ඒකේ වෙලාවේ බාර ගැනීම ප්‍රතික්ෂේප කළා නම් මම ජනාධිපතිතුමාගෙන් ඉල්ලීමක් කරලා ආවා මම ලිපිය දීලා ආවා